මෙරට පාසල් දරුවන් අතර මන්ද පෝෂණ තත්ත්වය ඉහළ ගොස් ඇති බව යුනිසෙෆ් ඇතුළු ජාත්‍යන්තර සංවිධාන රැසක් පසුගිය සමයේ අනාවරණ කළ අතර පාසල් දරුවන් යකඩ ඌනතාවයෙන්ද පෙළෙන බවටයි සමීක්ෂණවලින් වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ. Alliance Finance. තාත්තා වගේ මා අනාගතය ගැන හිතන්න ඕනේ. එවන් පසුබිමක ලෝක ආහාර වැඩසටහන යටතේ පාසල් දරුවන්ට ආහාර වේලක් ලබා දීම සඳහා සහල් මෙට්‍රික් ටොන් 1000කට ආසන්න ප්‍රමාණයක් පසුගිය වසරේ දෙසැම්බර් මස ප්‍රදානයක් ලෙස මෙරටට හිමි වුණා. එම සහල් තොග ගබඩා කර තිබුණේ ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට අයත් වේයන්ගොඩ පිහිටි දිසා ධාන්‍යාගාරය ලෙස හැඳින්වෙන ගබඩා පරිසරයේ. ලෝක ආහාර වැඩසටහන යටතේ ලැබුණු එම සහල් තොගවල නිෂ්පාදිත වර්ෂය දැක්වුණේ 2022 ලෙසයි. ඊට අමතරව එම සහල් මේ වසරේ මැයි මාසයට පෙර භාවිතයට ගැනීම වඩාත් සුදුසු බවද එහි සඳහන් කර තිබුණා. මෙ අතර නිරෝගිමත් ක්‍රියාශීලී දරු පරපුරක් යන්න තේමා කර ගනිමින් පළමු ශ්‍රේණියේ සිට පස්වැනි ශ්‍රේණිය දක්වා සියලු පාසල් දරුවන් සඳහා ප්‍රධාන ආහාර වේලක් ලබා දීමේ ජාතික වැඩසටහන පසුගිය 25 වැනිදා ආරම්භ වුණා. ඒ ප්‍රධාන වශයෙන් රජයේ පාසල් 9134ක් ආවරණය වන පරිදි මීට සමගාමීව වේයන්ගොඩ රජයේ ආහාර ගබඩා සංකීර්ණයේ තිබූ සහල් මෙට්‍රික් ටොන් 735කට අධික ප්‍රමාණයක් පසුගිය 19 වැනිදා පළාත් 6ක පාසල් සඳහා බෙදා දීමටයි බලධාරීන් කටයුතු කර තිබුණේ. කෙසේ වෙතත් උතුරු පළාතේ පාසල් කිහිපයකට මෙලෙස ලබා දී තිබූ සහල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත පැමිණිලි ඉදිරිපත් වී තිබුණා. එම පැමිණිලි පදනම් කරගනිමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අදාළ ගබඩාවේ තිබූ සහල් තොගවලින් සාම්පල 1000ක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කටයුතු කළා. මේ යවපු සාම්පලවලින් 150 කෘමිහානියට ලක් වෙලා තියෙනවා කියන එක තමයි රස පරීක්ෂක වාර්තාවල සඳහන් වෙලා තිබුණේ. මේ සම්බන්ධව පරීක්ෂා කරලා මේ සහල් පාසල් වලට බෙදා දීම తాවකාලිකව අත්හිටවලා තියෙනවා. පාසල් දරුවන්ට ලබා දෙන ආහාර සම්බන්ධව මීට වැඩිය සංවේදී විදිහට පරීක්ෂා කළ යුතු මේ දරුවන්ට ලබා දෙන ආහාර වේල ඉතාම සුරක්ෂිතව ලබා දුන්නේ නැත්නම් කෙටි කාලින හා දීර්ඝ කාලින සෞඛ්‍ය හානි ඇති වෙන්න පුළුවන්. මේ අතර ලංකා ගුරු සංගමයේ චෝදනා කරන්නේ පෝෂණ ඌනතාවයෙන් පෙළෙන දරුවන්ට ලබා දෙන සහල් මිනිස් පරිභෝජනයට නුසුදුසු බව තහවුරු වීම හරහා පෙනී යන්නේ රජය දරුවන්ගේ ජීවිත බිල්ලටගෙන ඇති ආකාරය බවයි. හොඳම දේ දරුවන්ට කියලා දරුවන්ට දෙන්න යන ගුල්ල ගහපුවා ලෝක ආහාර වැඩසටහනේ නොමිලේ දෙන මේ ආල් ටික වෙලාවට බෙදන්න ආණ්ඩුවට බැරනම් මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නේ දේශපාලන න්‍යාය පත්‍රයක් එක බෙදන්න ගියාමනේ මේක වෙන්නේ. ජනතාවට අහල් බෙදනවා කව අවුරුද්දෙන් පස්සේ බෙදන්නද මේ මේ අතර ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පාසල් පෝෂණ වැඩසටහන සඳහා වේයන්ගොඩ පිහිටි ආහාර ගබඩාවෙන් මෙතෙක් නිකුත් කළේ ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විසින් පත් කළ විද්වත් කමිටුව මගින් මිනිස් පරිභෝජනයට සුදුසු බවට නිර්දේශ කළ සහල් තොග පමණක් බවයි. එමෙන්ම මෙම සහල් තොග මැයි මස පළමුවෙනිදාට පෙර භාවිත කිරීමට හැකි පරිදි සැලසුම් කරන ලෙස සියලුම පළාත් ලේකම්වරුන්ට ලිඛිතව උපදෙස් ලබා දී ඇති බවද එම නිවේදනයේ සඳහන්. එමෙන්ම ජාත්‍යන්තර ආහාර ඇසිරීමේ තත්ත්ව ප්‍රමිතීන් වලට අනුකූලව ඇසුරුම් කර ඇති මෙම සහල් තොග මැයි මස 31 වැනිදාට පෙර භාවිත කිරීමට සුදුසු බවද නිර්දේශ කර ඇතැයිද එම නිවේදනයේ දැක්වෙනවා.